නිින්ද නොයාම පරාජ්‍ය කිරීමට පහසු ක්‍රමයක්. ව්‍යායාම අධ්‍යයනයට අනුව සතියකට දෙවරක් පමණක් ව්‍යායාම කිරීම ඔබට වඩා හොඳ රාත්‍රී නිින්දක් ලබා ගැනීමට උපකාරී වේ. නිතිපතා ව්‍යායාම කිරීමෙන් නිින්දේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම ඇතුළුව සමස්ත සෞඛ්‍ය සඳහා බොහෝ ප්‍රතිලාභ ඇති බව පෙන්වා දී ඇත. සතියකට දෙවරක් පමණක් ව්‍යායාම කිරීම වඩා හොඳ රාත්‍රී නිින්දක් ලබා ගැනීමට සැලකිය යුතු ලෙස උපකාර වන බව අධ්‍යයනයකින් සොයාගෙන ඇත. ව්‍යායාම මගින් ශරීරයේ අභ්‍යන්තර හොරලෝසුව නියාමනය කිරීමට උපකාරී වේ. එය සර්කඩියානු රිද්මය ලෙස හැඳින්වේ. එය අපට නිදිමත සහ අවදියෙන් සිටින විට තීරණය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ශාරීරික ක්‍රියාකාරකම් මගින් එන්ඩෝෆින් මුදා හැරීම ප්‍රවර්ධනය කරයි. ඒවා මානසික ආතතිය සහ කාන්සාව අඩු කිරීමට උපකාරී වන හැඟීම් හොඳ හෝමෝන ලෙස හැඳින්වේ. නිින්ද නොයාමට දායක වන පොදු සාධක. ව්‍යායාමවල යෙදීමෙන් ශරීරය වෙහෙසට පත් කළ හැකි අතර රාත්‍රිය පුරාවටම නිදා ගැනීමට සහ නිදා ගැනීමට පහසු වේ. මීට අමතරව නිතිපතා ව්‍යායාම කිරීම නිින්ද නොයාම වැනි නිින්දේ ආබාධවල රෝග ලක්ෂණ අඩුවීමට සම්බන්ධ වී ඇත. ඔබ තෝරා ගන්නා ව්‍යායාම වර්ගය ඔබේ නිින්දේ ගුණාත්මක භාවයටද බලපෑ හැකිය. ධාවනය, පීනීම හෝ බයිසිකල් පැදීම වැනි ස්වායු අභ්‍යාස නිින්ද වැඩි දියුණු කිරීම සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත් බව පෙන්වා දී ඇත. ශක්තිමත් පුහුණු අභ්‍යාස මගින් මාංශ පේශී යථාතත්වයට පත් කිරීම සහ සමස්ත ශාරීරික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමෙන් නිින්ද වැඩි දියුණු කිරීමටද උපකාරී වේ. නිින්ද නොයාමට එරෙහිව සටන් කිරීම සඳහා මෙවලමක් ලෙස ව්‍යායාම භාවිතා කිරීමේදී අනුකූලතාව ප්‍රධාන වේ. දිනචරියාවක් ස්ථාපිත කිරීම සහ එයට ඇලී සිටීම ඔබේ නිින්දේ රටාව නියාමනය කිරීමට උපකාරී වේ. නිින්දේ ගුණාත්මක භාවයට අහිතකර බලපෑම් ඇති කළ හැකි අධික වෙහෙස වළක්වා ගැනීම සඳහා ව්‍යායාම සහ විවේකය අතර සමබරතාවයක් සොයා ගැනීම වැදගත් වේ. සුව පහසු මෙටයක් සහ කොට සහිත අඳුරු නිස්කලංක කාමරයක් වැනි සුව පහසු නිින්ද පරිසරයක් නිර්මාණය කිරීම නිින්දේ ව්‍යායාමයේ ප්‍රතිලාභ තවදුරටත් වැඩිදියුණු කළ හැකිය. නිින්දට ආසන්නව කැෆේන් සහ නිකොටින් වැනි උත්තේජක වළක්වා ගැනීම නිින්දේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමටද උපකාරී වේ. ඔබේ ශරීරයට ඇහුම්කන් දීම සහ ඔබ අධික ලෙස පුහුණු නොවන බව සහතික කිරීම සඳහා අවශ්‍ය පරිදි ඔබේ ව්‍යායාම චර්යාව සකස් කිරීම වැදගත් වන අතර එමගින් නිින්දේ රටාවන් කඩාකප්පල් විය හැකිය. ඔබේ දිනචරියාවට යෝග හෝ භාවනාව වැනි ලිහිල් කිරීමේ ක්‍රම ඇතුළත් කිරීම නිින්දට පෙර මනස සහ ශරීරය සංසුන් කිරීමට වඩා හොඳ නිින්දක් ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ. ව්‍යායාම සඳහා පුද්ගල ප්‍රතිචාර වෙනස් විය හැකි බව මතක තබා ගන්න. එබැවින් ඔබට සහ ඔබේ අද්විතීය අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු දේ සොයා ගැනීම අත්‍යවශ්‍ය වේ. අවසාන වශයෙන් සතියකට දෙවරක් පමණක් නිතිපතා ව්‍යායාම කිරීම ඔබේ චර්යාවට ඇතුළත් කිරීමෙන් නිින්දේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට සහ නිින්ද නොයාමට එරෙහිව සටන් කිරීමට සැලකිය යුතු ප්‍රතිලාභ ලබා ගත හැකිය. තවත් වීඩියෝ සඳහා කරුණාකර අපගේ නාලිකාවට දායක වන්න.